අයිබෝන් සුබ දවසක් වේවා සියලු දෙනාට. අදත් ඔන්න අපේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මතක ඇති ඔයගොල්ලන්ට පහුගිය කාලේ මම වීඩියෝ සීරීස් එකකට ආවා, විශේෂයෙන් අපේ නෝවේ අත්දැකීම් ටික කතා කරලා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට එන්න සූදානම් වෙච්ච කාලේ සහ ඒ සම්බන්ධ වීඩියෝ දෙකක් ඔයගොල්ලන්ට ආවා. එකක් තමයි කොහොමද මම තීරණය කරේ PhD එකට මෙහෙ යනවද නොවේ යනවද කියන එක, අනිත් එක කෙටි කාලයකට මෙහෙට ආපු කතාව 2005 වගේ කාලෙක. ඉතින් දැන් අපි එහෙනම් එතන ඉස්සරහට යමු. ඒ කියන්නේ 2006 අපි ඇත්තටම ඔස්ට්‍රේලියාවට දිගු කාලයකට ඉන්න ආවා. ඒ කියන්නේ මගේ ආචාර්ය උපාධි කරන්න ආපු කාලේ තමයි 2006. ඉතින් 2006 මම ඔස්ට්‍රේලියාවට ආපු කතාව තමයි මෙතනින් දැන් පටන් ගන්න. එතකොට 2006 ආවට පස්සේ අපි දිගටම දැන් ඉන්නවා. 2024ත් වෙලා තියෙනවා දැන්. ඒ කියන්නේ අවුරුදු 18කට කිට්ටුයි 18යි. ඉතින් ওই කතාව අපි දැන් එහෙනම් කතා කරමු. එතකොට 2005 ඇවිල්ලා ගිහිල්ලා මෙහෙන් PhD එකට දෙනවා කියලා දැනගෙන ගියාට පස්සේ ඕගොල්ලන් මතක ඇති බැලුවේ නැත්තම් බලන්න ඔහුගේ වීඩියෝ එකේ මම කිව්වා ඇත්තටම මේගොල්ලෝ අපිට මුලින්ම ශිෂ්‍යත්වයක් නම් දෙන්නේ නැහැ, ඒ කියන්නේ ජීවත් වෙන්න දීමනාවක් දෙන්නේ නැහැ. හැබැයි මගේ ලැබ් එකේ ටියුෂන් ෆී එක ඒගොල්ලෝ ගෙවනවා කියලා පොරොන්දු වුණා. ඉතින් එහෙම තමයි මම මෙහෙට ආවේ. එතකොට මගේ එදිනෙදා වියදම, අපේ පවුලේ එදිනෙදා වියදම අපිට හොයාගන්න සිද්ධ වෙන තත්ත්වේ තිබුණා. ඒකට ඉතින් ඇත්තට මට ටියුටරින් කරලා යුනිවර්සිටි එකේ උගන්නලා කිසියම් ආදායමක් හොයාගන්න, ඊට අමතරව වෙනත් අතිරේක රැකියා කරලා ආදායමක් හොයාගන්න තමයි අපේ සැලසුම තිබුණේ. ඔන්න ඉතින් ආවා කියමුකෝ 2006. එතකොට අපි 2006 ආපු ගමන් ඇත්තටම අපිට විශ්වවිද්‍යාලය ඇතුළෙම තැනක් ඒගොල්ලෝ හොයලා දුන්නා ටික කාලෙකට. අපි තාවකාලිකව, ඒ කියන්නේ සති 6කට මට මතක හැටියට අපේ ලැබ් එකේ අයම අපේ ඒ රෙන්ට් එක ගෙවලා ඒගොල්ලෝ අපිට වෛද්‍යවරුන්ට නවාතැන් පහසුකම් දෙන තැනකම, ඒ කියන්නේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය ඇතුලේ මට මතකයි තට්ටු දෙකේ වගේ ගෙවල් පොඩි පොඩි ටවුන් හවුස් වගේ ඒවා, අන්න එහෙම එක අපිට නවාතැන් දුන්නා. එතකොට ඒකේ ඇත්තටම ගෘහ භාණ්ඩ ඔක්කොම තිබුණා, ඒ කියන්නේ ෆර්නිෂ්ඩ් අපාර්ට්මන්ට් එකක්. එතකොට ලොකු ප්‍රශ්නයක් තිබුණේ කාල බිල ඉන්න තිබුණේ. හැබැයි ඒ අතරේ සති 6 ඇතුළත අපිට සිද්ධ වුණා මේ ඊළඟ පියවරවල් වලට යන්න. ඒ කියන්නේ අලුතෙන් රෙන්ට් එකකට තැනක් හොයාගන්න, රැකියා හොයාගන්න, ඊළඟට ආදායම් මාර්ගය විදිහට හොයාගන්න, ඊළඟට ඊට පස්සේ පුතාට ලදරු පාසලක්, ඒ කියන්නේ කින්ඩර් ගාර්ඩන් එකකට, එහෙම නැත්නම් මේ චයිල්ඩ් කෙයාර් එකකට යවන්න, ඔය වගේ වැඩ ටිකකට සූදානම් වෙන්න තිබුණා. ඒකට තිබුණේ සති 6යි. ඔන්න ඔහම තමයි ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ රැකියාවකට හරි ওই විදිහට මෙහි ශිෂ්‍යත්වයකට හරි එන අයට ওই වගේ කාලයක් තමයි ඒගොල්ලෝ ඇත්තටම දෙන්නේ. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙනවා කියන්නකෝ, මෙහි අලුතින් ජොබ් එකක් අරගෙන හොස්පිටල් එකේ වැඩ කරන්න ඒ කට්ටියට උනා මෙහෙට හැඩගෙහෙන්න පොඩි කාලයක් තියෙනවා. ඒ කාලේ ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් සහයෝගය දෙනවා. අර කිව්වා වගේ අපිට ඉන්න තැන දීලා තිබුණා, එනකොට ඇත්තටම ෆ්‍රිජ් එකෙත් කෑම එහෙම තියලා තිබුණා දේවල්. ඒ කියන්නේ ඔය නූඩල්ස්, පාස්තා, කිරි පැකට්, කිරි බෝතල්, පාන්, ඔය වගේ දේවල්, පළතුරු, ඔය වගේ දේවල් පුරවලා තිබුණා ෆ්‍රිජ් එකෙත්. ඇත්තටම කියන්නේ අපිට ආපු ගමන් එහෙම කණ්ඩු බොණ්ඩු හොයාගන්න යන්න අවශ්‍ය නැති වෙන විදිහට මුල්ම දවස් දෙකේ ඒ විදිහට පාවිච්චි ගන්න දේවල් එතන ඒගොල්ලෝ දාලා තිබුණා. ඊළඟට අපිට සති 6ක කාලය දීලා තිබුණා අපේ සූදානම් වීම කරගන්න. ඉතින් ඔහොම ඇවිල්ලා ඉන්නකොට ඇත්තටම ඒ ඉද්දිම, ඒ සති 6 ඇතුළෙදිම මට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් එහෙදි හම්බ වුණා. මේ මට හරියට මතක නැහැ අපිට කොහෙදිද හම්බුනේ කියලා. සමහරට බස් එකට ඉන්න තැනදී හරි ඒගොල්ලෝ හරි කොහම හරි කැම්පස් එක ඇතුළෙදී හම්බ වුණා. ඇත්තටම ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ, ඒ ශිෂ්‍යෝ ඇවිල්ලා හිටියේ, මේ කියන්නේ කොම පශ්චාත් උපාධි වලට ආපු අය තමයි. අපි වගේ මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න ඇවිල්ලා හිටියා පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක ඒ විෂයට. ඒකට ඒ දවස්වල දැනටත් මං හිතන්නේ එනවා ෆ්ලින්ඩර්ස් එකට. ඒ දවස්වල එනවා මේ ඔස් ඒඩ් කියලා ශිෂ්‍යත්ව
වැඩ පිළිවෙලක් තියෙනවා ලංකාවයි ඔස්ට්‍රේලියාව අතර. ඒකේ අවුරුදු දෙකක ශිෂ්‍යත්වයකට කට්ටිය එනවා. අන්න එහෙම ආපු කෙනෙක්. ඇත්තටම දැන් මම ওই කියන එක්කෙනා ලංකාවේ මේ මේකේ මොකද්ද මේ ක්‍රේග්වේ අධ්‍යක්ෂක දැන් ඉන්නවා. එතකොට අන්න එයා තමයි මට හම්බෙච්ච පළවෙනි ශිෂ්‍යයා. මම කලින් වීඩියෝ එකේ එයාගේ නමත් කියලා තියෙනවා. ඔහු තමයි මට මුලින්ම අපිට මුලින්ම හම්බෙලා අපි වඳුරගෙන ආවා. යාළුවෙන් අපේ ශිෂ්‍යෙක් නේද, හොඳයි අඳුර ගන්න ලැබීම කියලා එයා අපිට කතා බහ කරලා කිසියම් ශ්‍රී ලාංකික පවුල් කත් එක පවුලක ඇත්තටම එක පවුලකත් සම්බන්ධය අපිට දුන්න. මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා, මේගොල්ලොත් කතා කරන්න, මේගොල්ලෝ අලුතෙන් ශිෂ්‍යයන්ට උදව් කරනවා කියලා. ඇත්තටම එතකොට මෙයා ඒ විදිහට කතා බහ කරලා අපිත් එක්ක ගනුදෙනු කරන අතරේ, එතකොට එයාගේ ටෙලිෆෝන් නම්බර්ස් එහෙම අපි හුවමාරු කරගෙන අපි අතර සම්බන්ධයක් ඇති වුණා. ඊළඟට අර කිව්වා වගේම තවත් පවුලක සම්බන්ධයක් දුන්නා. ඒගොල්ලෝ ඇත්තටම ඔයගොල්ලෝ දන්නේ නැති ඉස්සර කාලේ ඔස්ට්‍රේලියාවේ මුලින්ම වාගේ ශ්‍රී ලාංකිකයෝ මෙහෙට ඇවිල්ලා තියෙන ගොඩක් අය අර මේ 1950 ගණන් වල මේ ආපු මේ බර්ගර් ජාතිකයන් පස්සේ මෙහෙට ඇවිල්ලා ගොඩක් සෙටල් වෙලා ඉන්නේ ජර්මන් ටෙක් කියන එකේ. ඒ කියන්නේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඒකේ ඉගෙන ගත්ත අය තමයි ගොඩක් ඇවිල්ලා ඉන්නේ. අන්න එහෙම එක්කෙනෙක් එහෙම පවුලක් එහෙම එක්කෙනෙක් සහ එයාගේ නෝනා ළමයි එහෙම පවුලක සම්බන්ධයක් තමයි මේ අපේ හිතවතා අපිට කිව්වේ. ඇත්තටම දවසක් දෙකක් ගියාම ඔය කියපු ඒ ජර්මන් ටෙක් ඒ කියන ජර්මන් ටෙක් එකකින් ආපු එක්කෙනයි එයාගේ නෝනායි දෙන්න අපේ ගෙදර අර ගෙදරට ආවා. ඇවිල්ලා අපි වඳුරගෙන කතා බහ කරලා දුරකථන අංක හුවමාරු කරගෙන මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කියන්න කියලා එහෙම කිව්වා. දැන් එතකොට අපිට උදව්වට ওই විදිහට පවුල් දෙකක් ඉන්නවා. එක්කෙනෙක් ශිෂ්‍ය පවුලක්, එයා දැන් ලංකාවට ගිහිල්ලා, එයාට දුවල දුවෙක් පුතෙකු ඉස්තිය, එයා යුනිට් එක හිටියේ වෙන විශ්වවිද්‍යාල ඉඳලා ටිකක් දුර. ඊළඟට අනිත් එක්කෙනා ඔය කියන විදිහට මෙහි පර්මනන්ට් රෙසිඩෙන්සි තියෙන, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ කාලයක් තිස්සේ ජීවත් වෙන පවුලක නෝනායි මහත්තය දෙන්නත් ඇවිල්ලා අපිට කතා කරා. දැන් එතකොට අපිට අර 2005 අර ගිය පාරව වගේ අඳුරන කට්ටිය අඩුවක් නෑ. ඇත්තටම දෙගොල්ලක් මුලින්ම අඳුරගත්තා. ඊට පස්සේ අර ශිෂ්‍යයා හරහා ඒ ශිෂ්‍යත් එක්කම ආපු තව ශිෂ්‍ය පවුල් 3-4කුත් අපිට අඳුරගන්න ලැබුණා. ඇත්තටම 4-5ක්. එතකොට පොඩි ප්‍රජාවක් අපේ වටේ එකතු වුණා. ඇත්තටම මුල් දවස් ටිකේ ශිෂ්‍ය පවුල් කීපයකුයි අර කිව්වා වගේ ඔස්ට්‍රේලියාවේ කාලයක් තිස්සේ ඉන්න පවුලකුයි සම්බන්ධ වුණා. එතකොට ඒ කට්ටිය අරහා ඊට පස්සේ ඉදිරියට තව තව අය අඳුර ගන්න ලැබීම සිද්ධ වුණා. ඉතින් ওই විදිහට තමයි මුලින්ම ආපු ගමන් ඇත්තටම අර කියපු දෙන්නම මේ මම ඒගොල්ලෝ කවුද කියලා හොයාගෙන ගියට වඩා ඒගොල්ලෝ ඇත්තටම අපිට උදව් කරන්න එහෙම අපිට සහායට අපිට නිකන් ඇත්තටම ඉතින් අපි කියනවා නේද, ඉතින් කියන්නේ කවුරු හරි ඉන්නවා කියලා කියන්න පුළුවන් විදිහ හිතවත් කණ්ඩායමක් විදිහට ඒගොල්ලෝ අපිට සම්බන්ධ වුණා. මේ එහෙම පවුල් කීපයක් අපි හා සම්බන්ධ වුණා ඔය සතිය 6 අත ඇතුළත. එතකොට අර ඉන්න ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙච්ච ඔය දෙකම, මේ පවුල් දෙකම ඇත්තටම සෑහෙන අපිට ප්‍රයෝජනවත් වුණා. ඒගොල්ලෝ සෑහෙන උදව් කරා. ඒ සම්බන්ධයෙන් ටිකක් තමයි මම දැන් ඔයගොල්ලන්ට කියාගෙන යන්නේ. එතකොට අර ශිෂ්‍ය පවුල එක්කෙනා ඇත්තටම දැනට ශ්‍රී ලංකාවේ ගිහිල්ලා ඉන්න ඔය අධ්‍යක්ෂකවරයා, ඒ දවස්වල මාස්ටර් ස්ටඩි එකක් කර කර හිටපු එක්කෙනා, ඇත්තටම ගොඩක්ම දේවල් මාත් එක්ක ඒ කාලේ මම හිටපු අවුරුදු එයා හිටිය අවුරුදු එකමාරක් විතර ඒ කාලේ. ඊට පස්සේ එයා ලංකාවට ගියා. ඒ යනකම් එයා සෑහෙන අපිට එක්කස ගනුදෙනු සහ අපිට සෑහෙන උදව් කරා. එකක් තමයි දැන් අපි සතියේ ඉඳලා කොහෙට හරි එළියට යන්න ඕනේ. එතකොට මම ගෙවල් යුනිට්ස් ගැන හොයද්දි අපිට කුලියට යන්න තැනක් හොයද්දි ඒ ගැන සෑහෙන උනන්දුනේ එයා තමයි. ඇත්තටම එයාට මම කෝල් එකක් දීලා ගිනා මෙන්න මෙමය එයාගේ නම ඇත්තටම නෝනිස් කියලා. නෝනිස් මෙන්න මෙමය මේ මට අන්න හවල් තැන මෙහෙම යුනිට් වගේ තියෙනවා කියනවා, බලමු යා ගිහින් බලමුද කියලා. හැම එයාත් එක්ක තමයි යන්නේ. මොකද එයාට පොඩි කාර් එකක් තිබුණා, ඒකේ අපිව දාගෙන යනවා එයා. ඉතින් එහෙම නැතුව අපිට වාහනයක් තිබුණ නැහැ ගිය මුල් සතියේ. පස්සේ තමයි වාහනයක් ගත්තේ. එතකොට එයා එක්ක ගිහිල්ලා එහෙම ගෙවල් බැලුවා. ඊට පස්සේ ওই ළඟපාත තියෙන පොලකට එහෙම එයා සෙනසුරා දිරිද අපි එක්කන් ගියා එයාගේම වාහනේ. ඊළඟට කඩවල් වලට එක්කන් යනවා බඩු ගන්න.
ඒ වගේ ඇත්තටම ළඟට ඇවිල්ලා ගොඩක් උදව් කරා අපේ ඔය කියන මේ මාස්ටර් ස්ටඩිස් කරන්න ආපු ශිෂ්‍යයා, අපේ හිතවතා, දැනටත් අපිට හිතවත්. එයා ළඟකදී නම් මට කතා කරන්න හම්බුනේ නැහැ. හැබැයි දැන් ලංකාවේ ඉන්නවා, ලොකු තනතුරක අර කිව්වා වගේ ඉන්නවා. ඉතින් ඔහොම උදව් කරන කට්ටියක් අපිට සම්බන්ධ වුණා. ඒ කියන්නේ ශිෂ්‍යව අතර සහයෝගයක් තිබුණා. ඊළඟට ඒ වගේම ශිෂ්‍ය නොවන අර වගේ පවුලකිනුත් සෑහෙන සහයෝගයක් තිබුණා. මොකද ඒගොල්ලෝ දැන් අර යුනිට් හොයාගෙන යනකොට, මම ඕනම් කියන්නම්, අරයා යුනිට් හොයාගෙන යනකොට අරගොල්ලොත් සමහරලාට අපි කතා කරලා කියනවා මෙහෙම අවල් අයියා කියලා නම කියලා, මට වෙන මෙහෙම තැනක් බලන්න තියෙනවා කම. මේ සමහරට මම දැන් නම් වැඩ, තව ටික වෙලාවකින් මේ වෙලාවගේ වෙලාව දෙන්න පුළුවන් සෙනසුරා දෙද්ද, ඔය වගේ එයත් අපිත් එක්ක එහෙම ගමන් බිම ගියා. ඉතින් ওই දෙගොල්ලන්ගෙම අපිට උදව් උපකාර තිබුණා. මේ කියන්න තරම් නරකක් ඇත්තට මේ ගොල් කාගෙන්වත් සිද්ධ වුණේ කියන්න තරම් කියන්නේ කිසිම නරකක් සිද්ධ වුණා කියලා මට මතකයක් නැහැ. මේ එහෙම සහයෝගය දෙන පවුල් අපිට ආපු ගමම මුණ ගැහුණා. ඉතින් ඊට පස්සේ ඔය අර සති 6 ඉඳලා අපි යුනිට් එකක් හොයාගෙන යනකොට මට මතකයි ඔය මගේ හිතවත නෝනිස් එක්ක මම මේ ඒ දෙන යුනිට් එකට අපි බලන්න ගිය යුනිට් එකට ඊට පස්සේ අපිට හම්බ වුණේ ඒක තමයි. ගිහිල්ලා කතා කරනකොට ඒ ඒජන්ට් ලේඩි කෙනෙක් එනවනේ, එයත් එක්ක කතා කරනකොට මට මතකයි තට්ටු දෙකේ බිල්ලෙන් උඩ තට්ටුවේ අපි හිටියේ. එතකොට ඒ උඩ තට්ටුවේ ඉඳන්ම අරයා මේ ඔය අපේ හිතවතා කිව්වා මේ ගෙදරට අපි කැමති, මෙයාටම මේ ගෙදර දෙන්න කියලා මේ අරයට ඉල්ලීමක් කරා. එයා හැප ගැප වෙනවා, මෙයා මේ වෙලාවට කුලිය එහෙම ගෙවයි කියලා කියලා. ඒ වගේම ඇත්තටම මමත් ගිය ගමන් කිව්වා මට මේකට නම් ආසාවක් තියෙනවා කියලා. ඊට පස්සේ අන්තිමට අර ආපු ඒජන්ට් ආයේ තව කට්ටිය එනකන් ඉන්නේ නැතුව ආපහු ඇරිලා ගිහිල්ලා අපිට මේ ඒ ගෙදර දුන්න ඇත්තටම. ඉතින් එතන තමයි, එතන ඉඳලා 2006 මාර්තු තමයි අපි ඔස්ට්‍රේලියාවට ආවේ. ඊට පස්සේ 2006 අප්‍රේල් මැද ජූනි වගේ ඉඳලා 2010 වෙනකන්, කියන්නේ මගේ PhD ඉවර වෙලා ආපහුත් ඇවිල්ලා ලංකාවට ගිහිල්ලා ජීවත් වුණේ ඒ ගෙදර තමයි, ඇඩිලේඩ් වලින්. මේ අපි දැන් ඉන්න නගරයට බෙන්ඩිගෝ වලට එන්න පිටත් වෙනකම්ම එතන තමයි හිටියේ. ඒ කියන්නේ අවුරුදු 4ක් විතර ජීවත් වුණේ ඔය කියපු ස්ථානයේ තමයි. ඉතින් එතකොට එතන ඉද්දිත් අපි කඩේට එහෙම පොලට එහෙම යනකොට එක්කන් යන්න ඔය කියන අපේ හිතවතා නෝනිස් ඇවිල්ලා එක්කන් ගියා. මට මතකයි එයා වාහනේ එක්කන් ඇවිල්ලා මායි පුතයි නෝනයි එහෙම දාගෙන අඩවල් වලට පොලට යන්න එහෙම එක් කරගෙන යනවා. පස්සේ කාලෙක ඊට පස්සේ අපි අනිත් එක්කෙනා, ඇත්තනම ජර්මන් ටෙක් එක්කෙනා මිකැනික් කෙනෙක් නේ, ඉතින් එයාත් එක්ක ගනුදෙනු කරලා එයාට කියලා මෙහෙම කාර් බලනවා කියලා. මම හිතන්නේ එයා තමයි මේ අරයට නෝනිස්ටත් වාහනේ අරන් දීලා තිබුණේ. ඊට පස්සේ එයා එක්ක කතා කරලා එයා ගියලා මෙන්න මෙහෙම අහවල් තැන් වල වාහන තියෙනවා, මෙහෙම ඒවා ගමු කියලා. එහෙම ඇත්තටම ටොයෝටා කොරොල්ලා කියන සීකා කියලා මෙහෙම වාහන වර්ගයක් තියෙනවා, හැච්බැක් වර්ගයක්. අන්න එහෙම වාහනයක් මම ගත්තා අර යුනිට් එකට ගියාට පස්සේ ටික කාලයක් ගිහිල්ලා. එතනින් පස්සේ ඉතින් අපි අපේ වාහනයක් තිබුණා ගමන් බිමන් යන්න, පොලට යන්න, කඩවල් වලට යන්න, සහ යුනිවර්සිටිකට යන්න මම කොහොමටත් බයිසිකලයක් පාවිච්චි කරා. මේ බයිසිකලේ මට මතක නැහැ මේ ගරාජ් සේල් කියලා මෙහෙ තියෙනවා, ඔය ටිකක් අඩුවට බඩු ඉක්කනවා ගෙවල් වල. අන්න එහෙම තැනකින් මම බයිසිකලේ ගත්තේ. සමහර නෝනිස් එක්කම ගිහිල්ලා වෙන්න ඕනි. ඉතින් එහෙම බයිසිකලේ කුද්දත්ත වැඩට යන්න කොහමද කිලෝමීටර් 2ක් තියෙන්නේ මම ඉන්න තැන ඉඳන් යුනිවර්සිටි එකට හිටපු තැන ඉඳන්. බස් එකෙත් යන්න පුළුවන් ඕන. ඊළඟට කැම්පස් බස් එකකුත් හවසට එනවා නොමිලේ එන්න පුළුවන් එක. රෑ වෙලා එහෙම එනවා 7ට විතර. ඉතින් එහෙම ගමනාගමනය සකසා ගත්තා. ඊට පස්සේ වාහනයක් අරගෙන එහෙම ඊළඟට පුතත් ওই කාලේ අපි ඇත්තටම පුතා ලදරු පාසල් වලට, ඒ කියන්නේ ඩේ කෙයා වලට දැම්මේ නැහැ. මොකද නෝනා ගෙදරින් ඉඳලා එයා බලාගත්තා. අවුරුදු 3 හැමාරෙන් පස්සේ තමයි එයා චයිල්ඩ් කෙයා වලට දැම්මේ. ඒ කියන්නේ රජයේ චයිල්ඩ් කෙයා වලට දාන තැනකට. එහෙම නැතුව මේ මුලින් දැම්මේ නැහැ. මුලින් දැම්ම නම් ඇත්තටම අධික වියදමක් යන හින්දා, ඉතින් ගෙදර නෝනා ඉඳලා එයා බලාගෙන හිටියා. එයාට අපි ගෙදරදී සිංහල සහ ඉංග්‍රීසි දෙන්න, දැන් නෝනා සිංහලෙන් කතා කරනවා, සිංහල අකුරු ගන්නවා, යන්න යන්න. ඊට පස්සේ මම ඉංග්‍රීසියෙන් කතා කරනවා, ඉංග්‍රීසි අකුරු ගන්නවා. එහෙම අපි අර භාෂා දෙකම අපේ පුතාට
මුල්ම දවස්වල ඉඳලම, ඒ කියන්නේ යාගේ වයස මෙහෙට එනකොට අවුරුදු 3යි, 3 ඉඳලම අපි එයාට ඒ දැනුම ලබා දුන්න භාෂා දෙකකින්. ඉතින් එයා චයිල්ඩ් කෙයා වලට, ඒ කියන්නේ ලදරු පාසලකට කියන්න පුළුවන්, එහෙම යන්න පටන් ගත්තේ රජයෙන් අනුමත වෙනකොට. ඒ කියන්නේ එයාට අවුරුදු 3 හමාර 4 වෙනකොට තමයි එයා එහෙම ලදරු පාසලකට යන්න පටන් ගත්තේ. ඒකත් එතනම, ඒ කියන්නේ අපි ඉන්න යුනිට් එක ළඟ ඉඳලා ඔහම බ්ලොක්ස් දෙකක් විතර පල්ලෙහාට ගියාම එතනම තිබුණා පසදීන කින්ඩර් ගාර්ඩන් කියලා. අන්න එතෙන්ට තමයි එයා ගියේ. මේ ඔගොල්ලෝ මගේ ෆේස්බුක් එකෙන් බලනවා නම් මම ඇඩිලේඩ් වල ගිය පාර ගිය වෙලාවේ තැන් වලට ගියා, ගිහිල්ලා ඒ වගේ ඡායාරූප දැම්මා. ඉතින් ඔහොම සිද්ධි තියෙනවා. එතකොට දැන් කාර් එක ගත්තට පස්සේ ඇත්තටම මට මතකයි නෝනිස් දැන් ඔයාට මේ මොන හරි අතිරේක ආදායමක් තව මොකක් හරි හොයාගන්නවා නම් හොඳයි කියලා. එයා ඒ දවස්වල කර කර හිටියා මෙහි ජංක් මේල් ඩිලිවරි කියලා, ඒ කියන්නේ පත්තර බෙදෙන වගේ රැකියාව. මෙහි අය ගොඩක් එහෙම අතිරේක රැකියා කරන. අන්න එහෙම රැකියාව කරන ඒරියා කීපයක් එයා කරමින් හිටියා. ඒකෙන් එකක් මට දුන්න, ඇත්තටම ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයට ළඟම තියෙන එකක් මට දුන්න. මට කිව්වට අපේ නෝනාගේ නමට තමයි ගත්තේ එයාට මේ වැඩ කරන්න. මම ශිෂ්‍ය විදියටත් ඉද්දි මටත් වැඩ කරන්න පුළුවන් පැය ගානක්. ඒ වුණාට අර යා මොකවත් ප්‍රස්තාවක් නොකරමින් හිටපින්ද එයාගේ රැකියාව විදියට ඒක අපි අරගත්තා. මට මතකයි. ඉතින් අන්න එහෙම උදව් කරපු අය අපිට හිටියගෙන තමන් කරමින් හිටපු රැකියාව වෙනු කොටසක් අපිට දීලා තමන්ගේ වාහනෙන් කට්ටිය අපි එහෙම අරන් ගිහිල්ලා ඊළඟට අපිට අවශ්‍ය දේවල් ගන්න එහෙම ওই ගෙවල් බලන්න එහෙම යන්න ඕන වෙනකොට ඒගොල්ලෝ ඇවිල්ලා උදව් කරලා ඒ විදිහට කරපු ඔය ශිෂ්‍යයෙක් ගැන මම කිව්වේ. අර කියප පවුලේ අයත් ඇත්තටම ඊට පස්සේ අපි අලුත් ගෙදරට ආවට පස්සේ මම ෆ්‍රිජ් එහෙම ගන්න ඕනේ අලුත් ගෙදරට. මුල්ම දවසේ දෙකේ එළවලු නිකන් බිම තියාගෙන හිටියා. මට මතකයි දවස් හද දෙකක්ද ලංකාවේ වගේ, අර ලංකාවේ නිකන් එළවලු තියලා තියෙනවා. එහෙම හිටියා මතකයි. ඊට පස්සේ අපි ටක් ගාලා ෆ්‍රිජ් එකක් එහෙම ගත්තා. අනිත් එක මම ඒ ගේ ගත්තම ඕගොල්ලන්ට කියන්න ඕනේ මගේ සුපවයිසර් කියන්නේ ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයා, එයාගෙම කරෙන් මෙට්ටයක් ගෙනල්ලා උඩ තට්ටුවට ගෙනල්ලා අපිට දීලා ගියා. ඩබල් මෙට්ටයක්, අර උස මෙට්ට තියෙන ඇඳන් වල තන එහෙම එකක්. ඊට පස්සේ අනිත් මගේ ලැබ් එකේම හිටිය පෝස්ට් ඩොක් එක්කෙනා, කියන්නේ සුපර්වයිසර් ප්‍රොෆෙසර් මමයි අතර හිටපු එක්කෙනා ජපන් ජාතිකයෙක්. එයා අපිට ගෙනත් දුන්න සෝෆා බෙඩ් එකක් කියලා එකක්, කියන්නේ සෝෆා එක තියෙනවා ඒක බෙඩ් එකක් කරන්න පුළුවන්. ඉතින් ඔය දේවල් ඒගොල්ලෝ ගෙනත් දුන්නා. ඊළඟට ශ්‍රී ලංකාව බලන්න මේ ජාතික මෙහි හිටපු ජාතිකයොත් අපේ කියන වැඩ කරන තැන අයත් උදව් කරා. ඊට අමතරව අර ශ්‍රී ලාංකික පවුල් දෙකක් විශේෂයෙන් ඒගොල්ලෝ උදව් කරා. මම අර කියාගෙන ආවේ අනිත් ශ්‍රී ලාංකික පවුල, ඒ කියන්නේ ජර්මන් ටෙක් පවුල. ඇත්තටම ෆ්‍රිජ් එක එහෙම ගන්නකොට මම කියනවා අයියේ මෙහෙමයි මේ අහවල් තැන ෆ්‍රිජ් එකක් තියෙනවා කෙන්සින්ටන් පාක් හරි කොහේ හරි කියලා, ටිකක් දුර. එතකොට එයා වාහනේ අරගෙන ට්‍රේලර් එකක් බැඳගෙන ඇවිල්ලා ෆ්‍රිජ් එක අරන් අයින්න මට උදව් කරා. මට මතකයි $150කට 200කට ඒ කාලේ ෆ්‍රිජ් එකක් ගත්තේ. එතකොට මග එනකොට මම මේ කියන්නේ ඇත්ත කතා, මග එනකොට පාරයිනේ ඔය දාලා තියෙනවානේ බඩු. ඊට පස්සේ මම කිව්වා එයා හරි මම හරි කිව්වා අන්න අතන වොෂින් මැෂින් එකක් තියෙනවා කියලා. එයා තමයි කිව්වා බලමු දුන්දයිද කියලා. ඊට පස්සේ ඒ එන ගමන්ම වොෂින් මැෂින් එකේ මයික්‍රෝවේව් එකේ ඒ මිනිස්සු පාවිච්චි සුදුසු ඒත් එළියට දාලා තිබුණ දේවල් දෙකක් අරගෙන ආවා. එයාගේ වාහනේ මට මතකයි මයික්‍රෝවේව් එකයි වොෂින් මැෂින් එකයි. එතකොට අපි නොමිල ගෙන ආවේ. ෆ්‍රිජ් එක අර වගේ සල්ලි දීලා අරන් ආවා. ඒ ටික ඒ විදිහට. ඊට පස්සේ පස්සේ කාලේ අපි ඉතින් කැසට් රේඩියෝ ටීවී ඒවා මෙයා සල්ලි දීලා ගත්තා. ෆොටු සහ ඊළඟට තව ඇඳක් කේම තවත් එකක් අපි ගත්තා මට මතකයි. ඒ වගේ කොහොම කොහොම හරි කම්පියුටර් සේවා මේවා ටිකෙන් ටික ඉතින් කාලයත් එක්ක අරගත්තට මුල්ම කාලේ අන්න අර වගේ ශ්‍රී ලාංකික පවුල්වල සහයෝගය ඇත්තටම උපරිමයෙන් ලැබුණා. මෙතනදී මම මේ පස්සේ කාලේ කරන්න ඉන්න වීඩියෝ එකට පොඩි සම්බන්ධයකුත් මම ගන්නේ. මේ ඕගොල්ලෝ අහලා ඕගොල්ලෝ පේනවා ඇති දැන් දැන් මේ වගේ රටවල ඕස්ට්‍රේලියාව විශේෂයෙන් ඕගොල්ලෝ දකින්න ඇති මෙල්බර්න් ආශ්‍රිතව සහ සිඩ්නි ඒ වගේ ඇඩිලේඩ් ඒ වගේ ප්‍රධාන නගර ආශ්‍රිතව ආදි විද්‍යාර්ථීන්ගේ සංගම්, ඒ කියන්නේ අපේ විශ්වවිද්‍යාලවල එක්කෝ අපි උගන්වපු විශ්වවිද්‍යාල එහෙම නැත්නම් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාල ඒ වගේ සංගම්, ඊළඟට වෛද්‍යවරුන්ගේ එකමුතු, ඊළඟට ආදි ශිෂ්‍යයන්ගේ කියලා ඉස්කෝලවල එකමුතු, අර මේවා එහෙම හැදීගෙන එනවා.
ඔගොල්ලෝ දකිනවා. ඉතින් එහෙම ඒවා තියෙනවා, මමත් දකිනවා, ඔගොල්ලෝ විතරක් නෙවෙයි මම දකිනවා මේ තියෙන ඒවා. හැබැයි එහෙම එහෙම අපිට කවුරුත් සම්බන්ධ වුණේ නැහැ. කියන්නේ මට කිසිම වෛද්‍යවරයෙක් සම්බන්ධ වුණේ නැහැ කාලයක් යනකම්. ඒ මොකද මම ඇත්තටම පර්යේෂණ කරන්න ආව වෛද්‍යවරයෙක් නේ. ඒ හරහා ඒ හින්දා වෙන්න හරි වෙන්න පුළුවන් හරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ආරංචි කරලා හොයාගෙන එහෙම ආපු සිද්ධියක් මම දැක්කේ නැහැ. මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා ඇවිල්ලා මගදී කඩවල් වලදී හම්බෙලා වුණත් අඳුර ගත්තා වුණත් එහෙම අය අඳුර ගන්නවත් හම්බුන්නේ නැහැ. ඇත්ත කියන්නේ අවුරුදු 3-4ක් යනකම්. ඒ කියන්නේ අපේ ට්‍රේඩ් එකට සම්බන්ධ, අපේ රැකියාවට සම්බන්ධ, අපේ අධ්‍යාපනයට සම්බන්ධ එහෙම කවුරුවත් විශේෂයෙන් මුණ ගැහුන්නේ. මම මේක පස්සේ කාලෙක වීඩියෝ එකක් විදිහට කරන් ඉන්නවා. ඒ ආදි ශිෂ්‍ය සහ ආදි විද්‍යාර්ථින්ගේ සංගම් වල ක්‍රියාකාරීත්වය ගැන ඇත්තට මේක එදාට කතා කරමු මේ සම්බන්ධයෙන්. ඉතින් මෙතන ඉගෙන කියන්න ඕනේ නැහැ. කොහොම හරි එහෙම අය මට මුණ ගැහුන්නේ අර හිටපු මුල් අවුරුදු 3-4. ටිකක් කාලයක් ගිහිල්ලා PhD කේම ඉවර වෙලා මම විභාග එහෙම කරනකොට වෛද්‍යවරු හම්බුණා. එතනින් ඉහාට කතා මං සමහරට කියලත් ඇති. මේ අපි විභාග කරපු ඇති කියන කාලෙදී මට හම්බෙච්ච වෛද්‍යවරු, ඇත්තට මම හොයාගෙන ගිහිල්ලා අපිටත් පස්සේ ආපු වෛද්‍යවරු 2-3 දෙනෙක් හම්බුණා. ඒගොල්ලෝ දැන් GP ලා විදිහට වැඩ කරනවා, ක්ලිනික් වල අයිතිකාරයෝ විදිහට ඉන්නවා. හැබැයි ඒ අයටත් අර වගේ විද්‍යාර්ථීන් කවුරුවත් පරණ ඒගොල්ලන්ගේ කැම්පස් වල පරණ කට්ටිය එහෙම සම්බන්ධ වෙලා උදව් කරපු ගතියක් අපි දැක්කේ නෑ ඉස්කෝල වල. ඇත්ත එහෙම ඒ විදිහම තමයි. ඉතින් ඒ අය සංගම් පස්සේ ගොඩනැගෙන ඇති ගැන අපි කතා කරමු. මිනිස්සු එස්ටැබ්ලිෂ් වෙනකොට තමයි ඒව සිද්ධ වෙන්නේ. හැබැයි මුල්ම කාලේ අර වගේ කට්ටිය තමයි මුණ ගැහෙන්නේ. ඔය වගේම ඊළඟට පන්සල්, දහම් පාසල් ඒ වගේ ආශ්‍රිත අය වුණත්, දායක සභාවල ඉන්න අය, අරගොල්ල මේගොල්ලෝ වුණත් හොඳට සම්බන්ධතා පවත්වන්නේ පසු කාලීනව තමයි. අර මුල් කාලේ ශිෂ්‍යයා විදිහට අලුතින් ආපු ගම එහෙම සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ නැහැ. ඔය වගේ දැන් මගේ කතාවේදී අර දෙන්නෙක් 3 දෙනෙක් සම්බන්ධ වෙලා අපි ගොඩ නැගුණා වාගේ තමයි හැමෝගෙම කතාව යන්නේ. ඒකට අපි කාටවත් ඉතින් චෝදනා මුකෙන් කතා කරලා වැඩක් නැහැ. ඒක ඉතින් ඒ ශ්‍රී ලාංකිකයෝ මෙහි ඇවිල්ලා ජීවත් වෙන ක්‍රමේ. ඒ වගේම අපිත් ඒ අයත් එක්ක මුහු වෙන ප්‍රමාණය අනුවනේ. කියන්නේ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න අපි පීවර තබන ප්‍රමාණයයි, ඒගොල්ලෝ අපිත් එක්ක ගනුදෙනු කරන්න යොමු වෙන ප්‍රමාණයයි, දෙකේ සමපාපත්ව වීමක් කරා තමයි ඕක සිද්ධ වෙන්නේ. ඉතින් අර ආදි ශිෂ්‍ය සංගම් මෙහෙම එහෙම සම්බන්ධ වීමක් අපි දැක්කෙත් නැහැ. අපිත් ඉතින් එහෙම ඒවා හෙව්වේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි. එහෙමනම් ඔන්න ඕක තමයි අපේ මුල්ම මාස කීපේ ඔස්ට්‍රේලියාවේ අපිට අත්විඳින්න සිදුවිච්ච දේවල් වල ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා, ඒ කියන්නේ මම අලුතින් එන කෙනෙකුට වැදගත් වෙයි කියලා කියන්න තියෙන කාරණා ටික. එහෙමනම් ඔය වගේ තවත් කතා ගොඩක් තියෙනවා අපිට කියාගෙන කියාගෙන යන්න. එහෙම ඒ වගේ හමු වෙමු. අර විශේෂයෙන් මතක තියාගන්න මම ආදි ශිෂ්‍ය සංගම් සහ ආදි විද්‍යාර්ථීන්ගේ සංගම් ගැන පොඩි මීට අදාළව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.